මේ තිෙන්නේ අයවැෑය දවසේ මුදල් ඇමත්තුමා ඉදිරිපත් කරපු වාර්ථතා. මේක පටන් අරම්ම තියන්නේ පට්ටපල් බොරුවෝකි. එක එක පලවෙනි අනුචේදේ දෙවනචේදේ පටන්ගන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ දැක්ම ධනාත්මක වේ පට්ටපල් බොරුවවා. පට්ටපල් බොරුවක් කියලා කියන්නේ. මමනෙවෙයි ලෝකයේ තිබෙන ප්‍රධානතම ශ්‍රීණිගත කරන සමාගම් තුනවෙන ෆිච් මූඩිස්. පර් දාසේ පෙබරවාරි මාසේ විසිිනවවෙන්න. ෆිච් ශ්‍රේණිගත කිරීමනුව ලංකාවේ ආර්ථිකය ස්ථාවරසිට ී දන අවධාන ිත්තු ඉග්‍රී සිංකල් තිි පොසිටීව් නෙගටව් කියලා අපිියක ගත්තුොත් ස්ටේබල් කියෙනන වචනතුන්ටයි පාචිකල්තියන්නේ. එතකොටද දාසේ පෙබරවාරි විසිනවවෙන්දා. ලෝකේ ප්‍රමුකතම ශ්‍රීණිකත කිරීම සමාගම වන ෆිච් ශ්‍රේණිකත කිරීමේදී ලංකාවේ ආර්ථිකයB ස්ථාවර සිටබී ධන අවදානම් නතා නෙගටව් කියෙන තැනට ආර්ථිකය ශ්‍රීණිය පල්ලයාට දාලා තියෙනවා. මතකතියාගණඩ ග්‍රීක ආර්ථිකය දෙදා සෙකොල හඇති කඩා වැටෙක්ද. ග්‍රීක ආර්ථිකෙන් ලැබිල තිබුණේත් බී ධන අවදානම් කියන ශ්‍රණී. එතුකට ග්‍රීක බැදුම් කරවල ආයෝජනය කරලා අත පුළුස්සගත්ත ආයෝජකයෝ ලංකාවේ බැදුම් කරවල ආයෝජනය කරඩ යිද. ලංකාවේ කොටස් වෙලඳ පොලේ ආයෝජනය කරන්න ඒද. ලංකාවේ කර්මාන්තශාලා පටන්ගඩ ඒවිද එනිසා අද ලංකාවට ආයෝජකයෝ එන්න නැත්තේ ලංකාවේ බැඳුම් කරවලට වැඩි පොලික් බලාපොරොත්තු වෙන්නේ ලංකාව ආර්ථිකය කඩාවැටි ගිීකය කඩාාවවැටිනිදි තිබුණු මට්ටමට අද අවදානංසාගත තැනකට ඇමල්ල තිබෙන නිසා. ඒ වගේම දෙදශදාාසේ මාර්තු මාසේ දහවෙදා. තවත් ප්‍රමුකතම ශ්‍රණිගත කරන ආයතනැක් වන ස්ටන්ඩ පෝස් ලංකාව්‍ය ආර්ථිකය, බී ධන ස්ථාවර මට්ටමේ සිට බී ධන අවදානම් මට්ටමට පහළ පාතහෙලා තිබෙනවා. ඊළඟට දෙදස්දාසේ ජූනි මාසිදී. මූඩිස් කිය ශ්‍රීණිගත කිරීමේ ආයතනය ලංකාවේ ආර්ථිකය, B. එක ස්ථාවර මට්ටමේ සිට රින නැත්තං අවදානම් මට්ටමට ශ්‍රේණය පහල දමා තිබෙනවා. එහෙම නම් බුදල් ඇමතුමා අයවැයි ඉදිරිපත් කරදි ලංකාවේ ආර්ථිකයේ පෙනුමත් තිබෙනවා කියන කිව්වට විද්‍යාත්මකව. ර්ිකය පිළිඳ ඇගීමක් කරපු මේ ආයතන තුනම ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටීමේ අවධානකොත් තියෙනව කියලා ශ්‍රීණිගත කිරම්වල පහලට ඇදහෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ අය මේ ර්ථ ඇයිම්ඒගොල ලංකාවේ ආර්ථිකය අවධානමක තියෙනව කියලා ශ්‍රීණීය පහලදාන්නේ ඇයි කියන එකත් කියනවා. එය කියනවා වර්තමාන ආණ්ඩු ඉවක් බවක්නැතු නයගන්න ඉහල පොලියට නයගන්න ඒය ලමනා කරණය කරග්ඩ අසමත් වෙලා තියනවා ආර්ථික වර්ධනය එන්ඩන්ඩම කඩාවටනෝ. ඒ නිසා තමයි අපි ලංකාවේ ආර්ථිකය අවධානක තිබෙන්නේ කියලා ශ්‍රේණිගත කරන්නේ කියලා මේ ආයතන තුනම කියන. මේ ආයතන තුනම දොස් කියන්නේ මුදල් ලැමත්තුමාට. මුදල්ලඇමතිතුමාගේ වාසනාවට මේ ශ්‍රේණිගත කිරීම් තුනත් එකාේ ආර්ථිකට ඔපිළුවන් ශ්‍රේණීය පහත වැටීමට හේතුත් සිංහල පත්තරවල ලොකුවට කියියනෑ. එහෙම ගියානං ජනාධපත්තුමා මුදල් ඇමත්තුමා ඉවත් කරන්න වනත් ඉඩ තිබුන්. කෝම නමුත් මේ ශ්‍රණිගත කිරීම් ගැන ලංකාවේ සමාජයේ අවධානයක් න ලොමු නොකරත්. ජාත්‍යන්ත රායෝජිකය උදන්නවා. ඒනිසා තමයි ලංකාවේ රිජු ආයෝජන කඩා වැටන්නේ. ඒනිසා තමයි අපේ වෙළඳපුොලොට ඇවිල්ලඉන්න විදේශී ආයෝජකයෝ තම ිලදී අරතින කොටස් විකුණුමින් වෙල්දපොලෙෙන් ඉවත්තයෙන්. එවිතරක් නවේ බැඳුම්කර වෙල්දපොලෙත් මේ වනවිට විදේශී ආෝජකයෝ තමන්ගේ ආයෝජනු විකුණමින් ශ්‍රී ලංකාව හැරෑ මේ ප්‍රවණතාවයක් ආරම්යලලාතිබෙන.